බොහෝ නායක කාරකාදී ජනතාවට බලය දෙනවයි කියන කාරණා. හැම මැතිවරණයකදීම ඉතාමත්ම ජනප්‍රිය ජනතාව පිළිගන්න ජනතාව කැමති සටන් පාඨය ජනතාවට බලය ලබා දෙන. දැන් අපි හැමෝම පුරුදුමු දේ තමයි ජනතාවට බලය දෙනවයි කියන එක විපක්ෂයේ ඉන්නකොට කියනවා. ආණ්ඩු බලය ලැබුණයින් පස්සේ ඔය ජනතාවට බලය දෙනවයි කියපු ඇත්ත ටික තමන්ගේ බලය තහවුරු කරන ජනතාව බලය හීන කරන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ශක්තිමත් කරන. මොකක්ද ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ශක්තිමත් කරනවායි කියන්නේ? ජනතාවගේ සිතුම් පැතුම් අපේක්ෂාවන් වලට අනුකූලව රාජ්‍ය පාලනයේ ක්‍රියාත්මක කිරීම. බොහොම සරල කාරණාවක්. රට පාලනය කරන ඇත්තෝ ටික නිර්මාණය කරන්නේ රටේ ජනතාව. ඔබලාගේ ඡන්දේ, ඔබලාගේ මනාපයෙන්, ඔබලාගේ ආශිර්වාදයෙන් මේ නායකයෝ පත් වෙනවා. පත් වෙන්නේ කුමන කාරණාවකටද? ජනතා බලාපොරොත්තු, ජනතා අපේක්ෂාවන් ඉෂ්ට කර හදවතට තට්ටු කරලා අහන්න. ජනතා බලාපොරොත්තු ඉටු වෙනවද? ජනතා ප්‍රාර්ථනාවන් වලට සත්‍යයක් නිර්මාණය වෙනවද? මිත්‍රවරුනි, මම විශ්වාස කරනවා ජනතාවට බලය ලබා දෙන කතන්දරේ කතාවකට පමණක් සීමා වෙලා හරියන්නේ නැහැ. ඒක ක්‍රියාවට පරිවර්තනය කරන්නට ඕන. ඒකට නීතිමය බලයක් ලබා දෙන්නට ඕන. පාර්ලිමේන්තුවේ නීතිගත කරන්නට ඕන. නීතිගත කරාම කාටවත් මගහැරලා යන්නට බෑ. ජනතා හනට සවන් දෙන්නට ඕන. ජනතා සිතුම් පැතුම් පදනම් කරගෙන සංවර්ධන ක්‍රියාදාමයේ ක්‍රියාත්මක කරන්නට ඕන. කෙටියෙන් කියනවා නම් පහළ මට්ටමින් ඉහළට ගලා එන තොරතුරු කරුණු කාරණා මත රටේ පාලනයේ ක්‍රියාත්මක වෙන්නට ඕන. මම ඔබලට කියන්න කැමති අපේ රටේ ග්‍රාම සේවා වසම් 14022ක් තිබෙනවා. කුඩා ගම්මාන 42000ක් තිබෙනවා. හැම කුඩා ගම්මානයකම ග්‍රාම රාජ්‍ය සංකල්පය අපි ක්‍රියාත්මක කරන්නට ඕන. ග්‍රාම රාජ්‍ය සංකල්පය අපි නීතිගත කරන්නට ඕන. ගමේ ජනතාවට තමන්ගේ ගමේ ප්‍රමුඛතාවයෙන් තීන්දුව කිරීමේ බලය ලබා දෙන්නට ඕන. කෙටියෙන් කියනවා නම් දේශපාලඥයා සතු බලය අපි පුරවැසියාට ලබා දෙන්නට ඕන. අද තිබෙන්නේ බොහෝ දුරට මධ්‍යගත වුණු එක තැනක රොක්කුණු මහා බලයක්. මේ බලය උසුලන්නේ ජනාධිපතිවරයත් පාර්ලිමේන්තුවත් මහජන නියෝජිතයි. රටේ ජනතාව ප්‍රශ්න කරනවා අපේ සිතුම් පැතුම් රාජ්‍ය පාලනයක් තුළ නියෝජනය වෙනවද? මේ ප්‍රශ්න කිරීම අද ඊයේ දෙයක් නෙමෙයි. අවුරුදු ගණනාවක් පුරාවටම ප්‍රශ්නය කරනවා. අපි මේ හාදයෙන්ම පත් කරගන්නවා. මේ හාදය යනවා පාර්ලිමේන්තුවට. මහපොළොවට පය ගහලා ජීවත් වෙන පොඩි මිනිස්සයාගේ පුංචි මිනිහගේ සිටිවිලි නියෝජනය වෙනවද? ඔය ඉහළ මාලේ බලයේ කේන්ද්‍රගත වුණු තැන්වල අපි දේශපාලඥයෝ හැටියට ප්‍රශ්න කරනවා. ජනතා සිතුම් පැතුම් නියෝජනය වෙන රාජ්‍ය පාලන තන්ත්‍රයක් වැදගත්කම
අපිත් අද හොඳින් සිතලා බලමු. හොඳට මතක තියාගන්න. මේ අපි හැමෝටම බලය කියන දේ ලැබෙන්නේ ඔබලාගේ ආශිර්වාදයෙන්. ජනතා මතයෙන්. ජනතා ආශිර්වාදයෙන්. ජනතා තීන්දුව තුලින්. එහෙනම් මිත්‍රවරුනි, බලය ලැබුණයින් පස්සේ අපිට තිබෙන්නට ඕන ක්‍රමවේදයක්. දේශපාලඥයා බලය උදුරා ගන්නවා වෙනුවට දේශපාලඥයා පොදු ජනතාවගේ සිතුම් පැතුම් වලට අනුකූලව පොදු ජනතාව බලගන්වන, පොදු ජනතාව ශක්තිමත් කරන රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන්නට ඕන. ඒ සඳහා උචිතම සුදුසුම ක්‍රමය ග්‍රාම රාජ්‍ය ක්‍රමය. මේ ග්‍රාම රාජ්‍ය ක්‍රමය තුල අපේ රටේ ගම්මාන 42000ක ජනතාව ගමේ ප්‍රමුඛතාවයන් තීන්දුව කරන්නට ඕන. ගමේ මොනවද සිදුවිය යුතු සංවර්ධන? ගමේ මොනවද අඩුපාඩුකම්? ඒ අඩුපාඩුකම් වලින් මොනවටද ප්‍රමුඛතාවය දෙන්නේ? මොනවටද මූලිකත්වය දෙන්නේ? එතකොට මිත්‍රවරුනි, අපේ වගකීම වන්නේ ජනතාව බිම් මට්ටමින් තීන්දුව කරනවා. මේකයි අපේ ප්‍රමුඛතාවය. මේකයි අපේ සිහිනය. මේකයි අපේ බලාපොරොත්තුව. ඒතර අපේ යුතුයකම ඔබලාගේ පූර්ණ කාලීන සේවකින් හැටියට ජනතා තීන්දුව දීන් ක්‍රියාත්මක කිරීම. ඔබලා තීන්දුවක් ගත්තොත් මේ රටේ අනාගත වගකීම රණසිංහ ප්‍රේමදාසගේ පුතා සජිත් ප්‍රේමදාසට බාර දෙනවයි කිය. ඔබලා එහෙම තීන්දුවක් ගත්තොත් දයාවර අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය අනිවාර්යෙන්ම ග්‍රාම රාජ්‍ය සංකල්පය පළවෙනි අවුරුද්ද තුල ක්‍රියාත්මක කරලා මේ රටේ ජනතාව නැවතත් වරක් බලගන්වන, සවි බලගන්වන, ශක්තිමත් කරන යුගය අපි ආරම්භ කරනවායි කියලා මේ අවස්ථාවේ තමුන් වහන්සේලාට ගෞරවෙන් ප්‍රකාශ කර සිටිනවා.